වැඩි. අපි දන්නවා ඒ දුන්නු පොරොන්දු සියල්ලම අද කම්බස් කරලා අද පැත්තකට දාලා අද සුන්නත් දූවිලි කරලා විදේශ ආධිපත්‍යයට රට යට කරලා ඉන්දියාවට චීනට ජපානයට ඇමරිකාවට මුළුමනින්ම උන්ගේ පිළිකන්න අපාටපත් කරන්න ද රටේ සම්පත් මුළුමනින්ම විකුණන්න ණය කරන්න මිනිසුන්ට බදුබර වැඩි කරලා මිනිසුන් මහමගට බස්සන්න අද ආණ්ඩුව කැසකවමින් ඉන්නවා ඒක ප්‍රසිද්ධියම සිද්ධ කරලා තියෙනවා අපි දන්නවා මේ වෙනකොට නැගෙනහිර ජටිය කෝටි ප්‍රකෝටි ගාණක් අවුරුද්දකට ආදායම් ලබන ලාභ ලබන ඒකෙන් රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ඒ මහා දෙවන්ත රන් විජිතාන කිකිලි ඒ මහා දෙවන්ත සම්පත අද වෙනකොට කුණු කොල්ලට ඉන්දියාවට දෙන්න කටයුතු කරලා අවසානයි මේ වෙනකොට ඒ ආණ්ඩුව ගොඩනගන්න සහයෝගී දුන්නු ජනතා බලවේග උගත් බුද්ධිමතුන්ගේ බලවේග මහා සංගරත්නය ව්‍යාපාරික බලවේග ප්‍රගතිශීලී බලවේග ඒ සියල්ලම එක හඬින් නැගිටලා කියනවා වහාම ක්‍රියාත්මක කරන පරිදි අපට සහන දියල්ලා අපේ රට බේරගනින්නලා ඒ නැගෙනහිර ජටිය විකුණන්න එපා අපි ජීවත් කරවන්න කටයුතු කරපල්ලා බොරු පොරොන්දු පැත්තකට දාලා වහසිපත්තුලන් නැතුව අපව ජීවත් කරවන්න අපේ දරුව ජීවත් කරවන්න අපි මේ දුකෙන් මුදා ගන්න අපට සහන දියල්ලා වැඩ කරපල්ලා අපි බේර ගනින්න කියලා මහා දෙවන්ත උද්ඝෝෂණයක් රට පුරාම කරනවා ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට වහාම ජීවත් වෙන පරිදි මිනිස්සු මහාමගට බස්සන්න එපා මිනිස්සු දුකටපත් කරන්න එපා ගොවි ජනතාව අද දුකෙන් දුකටපත් වෙලා ඒ වගේම ජීවර ජනතාව අද දුකෙන් දුකටපත් වෙලා පාසල් පද්ධතිය විනාශ වෙලා ඔ කාන්තාව ඒ වගේම අද දුකෙන් දුකටපත් වෙලා අද රටේ තියෙන රටේ නිෂ්පාදනයක් ඇත්තේ නැහැ රට විනාශලා තියෙනවා අද කොවිඩ් 19 ඒ කොවිඩ් වසංගතයට මුවා වෙලා අද ආණ්ඩුව සම්පූර්ණ මහජනතාවගේ සහන කප්පාදු කරනවා මහජනතාව මහමගට බස්සන්න වැටකටු කරනවා ඒක නිසා අපි කියනවා මේ සෑම දෙයකටම කෝකර තෛලේ විදියට ආණ්ඩුව කොවිඩ් 19 මේ වෛරසය පෙන්වන්න නැතුව මහජනතාවට සහන සලසන්න මහජනතාව ජීවත් කරවන්න රට ගොඩනගන්න රට සංවර්ධනය කරන්න අනුන්ට ණය වෙන්නේ නැතුව රටේ සම්පත් විකුණන්න නැතුව අපේ ලාංකික ජාතිය වහලුම් මාර්පත් කරන්න නැතුව ඉන්දියාවට ජපානයට චීනයට ඇමරිකාවට යට වෙන්නේ නැතුව මිනිස්සුන්ගේ පොරොන්දු වහාම ඉටු කරපල්ල කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ මොහොතේ සංසද නැගලා තියෙනවා මහ ජනතාව පාරට බැහැලා තියෙනවා අද අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩක සියල්ලක්ම මිල ඉයලා ගිල්ල තියෙනවා හාල් රුපියල් 110යි පොල් රුපියල් 110යි මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ අලි පස්සේ එහෙමම තියෙනවා දිකටම විසඳන්නේ නැහැ ඒ වගේම ගොවි ජනතාවගේ කුඹුරු ප්‍රශ්න තියෙනවා ඒවා විසඳන්නේ නැහැ ඒ වගේම අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න විසඳන්නේ නැහැ ඒ වගේම නොයෙකුත් මිනිසුන්ගේ තියෙන අත්‍යවශ්‍ය සියලුම ප්‍රශ්න අමතක කළා ආණ්ඩුව කොවිඩ් වසංගතය ඉස්සරහට දාලා මේ බොරු වංචාවෙන් ප්‍රෝඩාවෙන් ආණ්ඩුව මේ ගමන ඉස්සරහට ගෙනියනවා අපි මහපාරට බහලා සටන් කරලා කියනවා ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා මහපාරට බහලා කියනවා ධීවර ජනතාවත් එක්ක මහපාරට බහලා කියනවා වහාම ආණ්ඩුව මේවට විසඳුම් දෙන්න නැත්තම් ආණ්ඩුව වහාම ගෙදර යන්න ආණ්ඩුව ගෙදර ගිහිල්ලා ඡන්දයක් තියලා ආණ්ඩුව කරන්නයක් මිනිසුන් මේ ආණ්ඩුව බාර දෙන්න එහෙම නැතුව මේ මිනිසු මුලාවේ දාලා දරුපවුල් අනාථ කරලා මහපාරට මිනිසු මහපාර බයින්නේ ජීවන බර උල්ලන්න බැරුව ඒක නිසා තමයි අපි ආණ්ඩුව ටිකන්නේ කරුණා කළා ආත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වහාම වහාම සහන දියව් අන්න ඒ නිසා තමයි අද මහපාරට බැලලා අපි මේ ගොවි ජනතාව